අයිබෝන් අයිවැය කාරක සභා විවාදය අද දවසින් ආරම්භ වුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සමගින් තවත් පුවත් රසක් අප සතුවේ රැඳෙන්න සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ වන්නේ. ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. මම දේශවනිඩ මේ ගෙදර. රට ශක්තිමත් ලෙස ගොඩනැගීමට පක්ෂ විපක්ෂ සියලු මැති ඇමතිවරුන්ට ජනපතිගෙන් හා අගමැතිගෙන් ඇරයුම්. ඇවන්ගාඩ් රජයට පවරා ගැනීමෙන් දිනකට රුපියල් 2 කෝටියක ආදායමක්. පෝච්චිටි ව්‍යාපෘතියත් ආරම්භ වන ලකුණු. වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීන් 18ක් ආරම්භ කළ වැඩවර්ජනයෙන් ජනතාවට පීඩා. වසර 100කට පසු චෙන්නයි යට කළ ගම් වතුර තවත් උග්‍රාතට. 260කට අධික පිරිසක් මරුට. අනුග්‍රහය සුඳුරු සීනක සිසිල තරම් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. 2014 වසරේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 10700ක් බවත් එය මෙවර අයවැයේදී රුපියල් කෝටි 3461 දක්වා අඩු කරමින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට සැලසුම් කර ඇති බවත් අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුළු තවත් වැය ශීර්ෂයන් 22ක් පිළිබඳ විවාදය අද ආරම්භ වූ අතර අයවැය තෙවන වර කියවීම හෙවත් කාර්ක සභා අවස්ථාවද අද දිනෙන් ආරම්භ වුණා. අද දිනේ විශේෂත්වය වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද සභාවට පැමිණ කතාබහ කිරීමයි. පසුගිය කාලය තුළ අපිට තිබුණු ප්‍රශ්නය තමයි අපි රට ගොඩනගන්න ඉදිරියට යෑමේදී මූලික වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් නැති වෙලා තිබුණු බෙදීම. අපි නිසා ලෝකේ බෙදුණා. පසුගිය දශක කීපය තුළ තිබුණු තත්ත්වය සංසන්දනය කරන විට අද ලෝකේ කිසිදු වාද භේදයකින් තොරව කිසිදු සතුරු කඳවුරක් නොමැතිව සියලු ජාත්‍යන්තර සංවිධානවල සහ සියලු රාජ්‍යයින්ගේ අවංක මිත්‍රයෙක් ලෙස අපි වාද පිළිගැනීම ජාත්‍යන්තර තුළ ඉතාම පැහැදිලිව පෙනී යන කාරණයක්. පොදු රාජ්‍ය මණ්ඩලය තුළ නායකත්වය ගන්න මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල නායකයින් ලංකාවේ රාජ්‍ය නායකයෙකුට පසුගිය කාලය තුළ මුණ ගැසීමේ අවස්ථාව ඉතාමත්ම ඉඩකඩ ඇහිරිලා තිබුණේ. නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට සහභාගී වුණු අවස්ථාවේ පැය කීපයක් තුළ මට පුළුවන්කම ලැබුණා ඒ ප්‍රධාන රාජ්‍යයන් තුනේම නායකයින් හමු වෙලා මිත්‍රශීලී සබඳතාවයන් ශක්තිමත් කරගන්න. කාලගුණ දේශගුණ විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ අවස්ථාව. එහිදී රාජ්‍ය නායකයින් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා විදිහට මේ රටේ ජනතාව වෙනුවෙන් මා විත දැක් වූ කෘතඥතාවය ඉතාමත්ම විශිෂ්ට ලෙස මම මතක් කරන්නට ඕන. බ්‍රිතාන්‍ය අගමැතිතුමා සමග සාකච්ඡා කළ අවස්ථාවේ මම ප්‍රධාන වශයෙන්ම කියා සිටියා යුරෝපයට අපේ ධීවර ප්‍රශ්නය මාළුවල්වේ පිළිබඳව GST+ පිළිබඳ ප්‍රශ්නය. බ්‍රිතාන්‍ය අගමැතිතුමා බොහොම පැහැදිලිව සඳහන් කළා යුරෝපාට මාළුවල්වේ සම්බන්ධ තිබෙන ප්‍රශ්නය ඉතා කඩිනමින් අවසන් කිරීම සඳහා එතුමා මැදිහත් වෙනවායි කියන එක. ඒ වගේ මම කියා සිටියා අපේ රට දියුණු කරගන්න අපිට ආර්ථික ආධාර අවශ්‍යයි ජාත්‍යන්තරය තුළ කියන එක. එදී බ්‍රිතාන්‍ය අගමැතිතුමා බොහොම පැහැදිලිව මා සමග ප්‍රකාශ කළා විශේෂ බිලියන් 6ක අරමුදලක් තුළ අපිට ආධාර කිරීමට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවායි කියන එක. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මමත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ විදිහට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනික් සහෝදර මිත්‍රශීලී දේශපාලන පක්ෂත් ඒ කරන සියලුම කටයුතු වලදී විපක්ෂයේ විදිහට පෙනී සිටින සියලුම ගරු සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා අපි රටක් විදිහට මේ ගෙන යන වැඩපිළිවෙලට ඔබේ අවංක ආශිර්වාදය සහ සහයෝගය අපිට ලබා දෙන්නේ කියන එක. මැතිවරණයට පෙර මම දුන්න පොරොන්දුව මතත් මේ දක්වා කටයුතු කිරීම තුලත් විදේශ සංචාරවලදී මීට පෙර තිබුවේ පූර්වාදර්ශය අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා මම සම්පූර්ණයෙන්ම විදේශ සංචාරවලදී ඉතාමත්ම සීමිත පිරිසක් සමග විදේශ සංචාර නියෝජනය වුණේ. ශ්‍රී ලංකා ගුවන්යාන අරගෙන සම්පූර්ණ මං ගමන් ගියේ නැහැ. ශ්‍රී ලංකා ගුවන්යාන මම ගිහිල්ලා එහි තියාගෙන හිටියේ නැහැ. හෙලිකොප්ටර්ස් පාවිච්චි කිරීමේදී මම පැහැදිලිවම කිව්වා මැතිවරණයට පෙර මම යන නිල ගමනක් හැරෙන්නට මගේ බිරිඳ හෝ මගේ දරුවන් වෙන්වෙන්න යන මං කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියලා. මං අද වෙන විටත් ඒ සත්‍ය ලෙසම ඉෂ්ට කරලා තිබෙනවා. ඉදිරියේදීත් මං ඒ විදිහටම ඉටු කරනවා. අවමංගලෝත්සවයට ශෝකේ ප්‍රකාශ කිරීමත් ගසාකෑමක් විදිහටයි ඒවා පාවිච්චි කරලා තියෙන්නේ. මල් වඩමෙනුත් ගසා කාලා තියෙනවා. ඒක තමයි කරලා තියෙන්නේ. මං එයිදී කිසිසේත් මේවා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමාට දොස් කියන්නේ නැහැ. නමුත් ඒ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමේදී ඔවුන් කරන්නේ කුමක්ද, කළේ කුමක්ද, කළේ මොනවාද කියන එක සොයා නොබැලීම නිසා අවමංගලයට දෙන මල් වඩමෙනුත් ගසා කාපු යුගයක් අපි අවසන් කළා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඊයේ සජන පනත් දෙවියන් කියව ඡන්දෙ දුන්න සියලු දෙනාටම මං ස්තුතිවන්ත වෙන්නේ. ඒක කාරණයක් ඔප්පු වුණා. ජාතික ආණ්ඩුවක් කියන්නේ මේ ආණ්ඩුව කියන හැම එකටම මුළු පාර්ලිමේන්තුව එකඟ වෙනවා නෙමෙයි, ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා ඇති කරපු
කරපුවාන්න. මට කියන්න පුළුවන්ද මේක UMP කරපු එකක් කියලා නැහැ. අපිට තුනෙන් දෙකක් තිබුණ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට එකතු වුණා. අනික් අයත් එකතු වුණා. මේක බලවත් පාර්ලිමේන්තුවක් කරන්න. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය අලුත් ක්‍රමයක් ඉදිරිපත් කරන එක. එන සෞන්දයි ඉඳන් සතියක් සාකච්ඡා කරන විශේෂඥයෙක් ඇවිල්ලා ඊට පස්සේ අපිට දෙන්න ඒ විකල්ප අනුව අපි බලමු මේකට එකඟත්වයකට අපි එකඟත්වයකට එන්න ඕනේ. කොට්ටාස ක්‍රමයට ආවහම අපි වියදම් සීමා කරන්න ඕනේ. අපි එක්ක එකතු වෙන්න අකමැති අය ඉන්නවා. අපි කියන්නේ එතන ඉන්න කියලා. අපි කියන්නේ මෙතෙන්ට එන්න. එතන ඉඳගෙන හරි පාර්ලිමේන්තුව ආණ්ඩුවක් කරන්න. හරියටම. ඔව්. එනවනම් කැමති ප්‍රශ්නයක් නැහැ. රජයේ සේවකීන්ට අවුරුදු 10කට සැරයක් වාහන ගේන්න අවස්ථාව දෙනවා. ඒත් උපරිමය බලපත්‍ර දෙකයි ලබා දෙන්නේ රජයේ සේවකීන්ට. අවස්ථාව ලැබෙන්න ඕනේ මේ ළඟ කොහේ හරි පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට තමගේ ඡන්දදායකින් මුණ ගැහෙන අනික් අය මුණ ගැහෙන කාමර ලැබලා දෙන්න. අපිට තියෙන එක මාලිගාවයි. ඒ පාර්ලිමේන්තු මාලිගාව. ඉතින් ඒ මාලිගාවට කොටසක් තව එකතු කරාට කමන්නේ. අපේ മന്ത്രിතුමන්ලට වැඩ කටයුතු කරන්න අපි තව පහසුකම් ලැබලා දෙන්න ඕනේ. මේ මුදල් කොහෙන්ද තියෙන්නේ කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා තියෙනවා. මම කෙන්නන්නම්ක කොහෙද කියලා 2014 ජනාධිපති කාර්යාලය වියදම් වූ 2015 මම කියන්න. උත්සව රැස්වීම සංවිධානයේ සඳහා 2014 මිලියන 335යි 2015 මිලියන 34යි. අඩුුණේ ගණන මිලියන 301යි. අවමංගල අවස්ථාවන් සඳහා ශෝකය පළ කිරීම වෙනුවෙන් 2014 මිලියන 15යි 2015 363000යි. මිලියන 15ක් එතනින් බේරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයේ සම්බන්ධ සියලු ගොඩනැගිලි වල ජල බිල්පත් 2014 මිලියන 44යි 2015 මිලියන 24යි මිලියන 19ක තිර කිරීමක් තියෙනවා. ජනාධිපති කාර්යාලය හා ඒ සම්බන්ධ සියලු ගොඩනැගිලි විදුලි බිල්පත් වියදම රුපියල් මිලියන 227යි දැන් ඒක මිලියන 91යි මිලියන 136ක අඩුවීමක් තියෙනවා. කාර්යාල භාණ්ඩ මිලදී ගැනීමේ 2014 වියදම මිලියන 286යි මේ අවුරුද්දේ මිලියන 53යි ඉතිරි වීම මිලියන 232යි. දුරකථන බිල්පත් 2014 වර්ෂයේ මිලියන 69යි 2015 මිලියන 45යි ඉතිරිය මිලියන 24යි. විවිධ වියදම් 2014 මිලියන 732යි. මොනවාද මේ විවිධ වියදම්? විවිධ එක තමයි. දැන් බලන්න මෙතුමා කළ දෙන අපරාධය ඒක මිලියන 22කට අඩු කරගෙන. මිලියන 710ක් බේරගෙන. හරි අපරාධයක් මේක. ගොඩනැගිලි නඩත්තු වියදම මිලියන 168යි. මේ සැරේ මිලියන 132යි. වියදම් අඩු කිරීමේ මිලියන 35යි. මිලියන 1476යි. වියදම් ඉතිරි කළා තියෙනවා මේ අවුරුද්දේ. ඇයි බැරි තව ටිකක් දෙන්න මේ മന്ത്രിතුමන්ට අපහසුකම් වල? අයවැය ලේඛනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීන් 18කට අයත් රාජ්‍ය සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු වලට බාධා එල්ල වුණා. කෙසේ වෙතත් ඔවුන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වරුවේ නිමාවට පත් කළා. සීලියම් සම්බන්ධයෙන් හෙට දින පැවැත්වෙන තවත් තීරණාත්මක සාකච්ඡාවකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි වෘත්තීය සමිති නිලධාරීන් පැවසුවේ. අද උදෑසන 8ට පමණ ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් දෙවෙනේ බොහෝ රෝහල්වල සේවාවන්ට දැඩි බාධා එල්ල වුණා. වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය හා සායන ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක නොවුණු අතර ජාතික රෝහලේ ඖෂධ ලබා නොදීම හේතුවෙන් රෝගීන් පිටව ගියේ දැඩි කනස්සල්ලෙන්. මේ අතර අද ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී මේ පිළිබඳව අදහස් පළ වුණා. සෞඛ්‍ය අමාත්‍යාරයා වශයෙන් ඊයේ උදේ එළි වෙනකොට පැය 5ක් විතර අපේ නිවසේදී දීර්ඝ සාකච්ඡාව කළා. ඔවුන් යනකොට මට නම් දැනුවේ නෑ ඔවුන් වැඩවර්ජනයකට යනවා කියලා. 2006 ඉඳලා 2014 වෙනකම් මේ GM එක කිසිම දවසක වැඩවර්ජනයකට ආවේ නෑ මේ ඉල්ලීමට. ඒ කියන්නේ අපි කනගාටු වෙනවා. අද වර්ජනයට අපි විතරක් නෙමෙයි දීප ව්‍යාප්ත සේවා 18ක් සහභාගී වෙලා ඉන්නේ. ඇයි මේ එකතු වෙලා තියෙන්නේ? රජයේ මාධ්‍ය හරහා මේක පෙන්වන්න උත්සාහ කරන්නේ අපි මේ වාහන පර්මිට් එකකට වර්ජනය කරනවා. 2016 අයවැය හරියට අරගෙන විග්‍රහ කරලා බැලුවොත් ලංකාවේ රාජ්‍ය සේවාවට දීලා තියෙන මරු පහර කොච්චර ප්‍රබලද කියන එක පැහැදිලි වෙනවා. මේක මේ ශ්‍රී ලංකාවේ ඛේද වාචකයකින් අවසන් කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ 225 නෙමෙයි බලවත් මේ රටේ ජනතාව බලවත් මේ රටේ වෘත්තිකයෝ බලවත් අපි ඒ නිසා කියනවා රජය මීට වඩා නම්‍යශීලීව මේ කටයුත්ත ඉදිරි දින දෙක තුල මේ ප්‍රශ්නේ විසඳන්න. මේක විසඳන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි. මේක රජය ඇති කරපු ප්‍රශ්නයක්. අමාත්‍ය මණ්ඩලය සහ පරිපාලන සහ අනිකුත් විධායක නිලධාරීන් කියන්නේ එක කණ්ඩායමක් එකට බැදිච්ච හදවතේ පැති දෙක වගේ. ඒ නිසායි අපි තවමත් කියන්නේ මේ තත්වය නිවැරදි කරන්න විවිධ යෝජනා නැතුව කරුණා කරලා අපිත් එක්ක කතා කරන්න. අද කැබිනට් මාධ්‍ය හමුව පැවැත්වුණා.
එහිදී අමාත්‍ය රාජිත සේනරත්න මහතා පැවසුවේ තොරතුරු දෙන ගැනීමේ පනතට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. එමෙන්ම පෞද්ගලික අංශය ආම වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමේ කැබිනට් යෝජනාවටද අනුමැතිය හිමිව තිබෙනවා. පෝට් සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳව හා ඇවන්ගාඩ් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. පළවෙනි දවස් 6ට ඩොලර් 5,25,000 ඒ ආරක්ෂා සේවයෙන් විතරයි. ආයුධ විකුණලා ගත්ත සල්ලි නැතුව, හරිද? මේ වගේ අනිකුත් ගණ දෙනු නැතුව කරපු ඒවායින් තමයි දවසකට රුපියල් කෝටි 2ක් විතර ආදායම. දැන් ඒකෙන් තේරෙනවද දැන් අපි හින්දා රජයට මොනතරම් ලාභයක් ඇති වෙනවද කියලා. මේ 1 කෝටි 25 ලක්ෂයක්නේ දවසකට දැන් වාර්තා වෙලා තියෙන්නේ. ඒ 1 කෝටි 25 ලක්ෂයෙන් ඇවන්ගාඩ් එක කරනකොට වාර්තා කරලා තියෙන්නේ ලක්ෂ 25යි. ඒතර ඉතුරු කෝටියට මොකද උනේ? දැන් මේවයි ඔක්කොම හොයන්න ඕනේ. මේක තමයි ඉදිරියට හොයන්න ඕනේ. මේගොල්ලන්ගේ පිටරට තියෙන ගිණුම් වල තව කොච්චර තැම්පත් වෙලාද කියලා. මේක තමුන්නාසේ හිතනවාද ආරක්ෂක ලේකම්තුමා හිටපු ආරක්ෂක ලේකම්තුමා එක මිනිහෙකුට කෝටි 2ක් දවසකට හම්බ කරන්න දීලා බලන් ඉන්නවයි කියලා. එහෙනම් බුදුන් දැක නිවන් දකින්න ඕනේ නැති එහෙම එකක් කරන්නේ නැත්තේ. මොකද මේ 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 විශේෂ කතා කරනකොට කැබිනට් එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිවරු ගණනාවකට ගෝඨාභය රාජපක්ෂ කතා කරා. ඊට ඉස්සර ඉඳලා ඇවන්ගාඩ් වෙනුවෙන් කතා කරන්නේ කියලා. ඒ ඇමතිවරු අපිට කිව්වා. ඇමතිවරු 3 දෙනෙක් අපිත් එක්ක කිව්වා ඒ 3 දෙනාටම කතා කරයි. ඒ අපිට කියපු 3 විතරයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු සහ අභ්‍යාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයෙකු අද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කංකාන තන්ත්‍රී චිත්‍රසිරි මහතා සහ අභ්‍යාචනාධිකරණ වැඩබලන සභාපතිවරයා ලෙස නලින් ජයලත් පෙරේරා මහතා අද දිවුරුම් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ. පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිතුමාගේ කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු වූ අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පීබී අබේකෝන් මහතාද එක්ව සිටියා. මේ අතර ඌව පළාත් සභාවේ කෘෂිකර්ම වාරිමාර්ග ඉඩම් සත්ව නිෂ්පාදන හා මිරිදිය දීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස උපාලි ඩෙල්ටන් සමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. උපාලි සමරවීර මහතා වසර 15ක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කර තිබුණා. දෙවැනි ශ්‍රී ලංකා යවුන් පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ වීමට නියමිතයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. යෝන් පාර්ලිමේන්තුව ශක්තිමත් ලෙස ප්‍රතිසංවිධානය කරලා දෙසැම්බර් 4 වෙනිදා අපි නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ අනාගත නායකත්වය පුහුණු කරලා අපේ රටේ වගකීම ඒ තාරුණයට දෙන ප්‍රධාන වැඩසටහනක් හැටියට තමයි යෝන් පාර්ලිමේන්තුව අපිට හඳුනන්න පුළුවන්. අපි ඉදිරියේදී විශේෂ වැඩසටහන් තුලින් ඒ තරුණ තරුණයන් අපේ රටේ සංවර්ධනයට දායක කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර් 4 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමා යෝන් පාර්ලිමේන්තුව අමතනවා. ඒ වගේම දෙසැම්බර් 5 වෙනිදා ගරු කතානායකතුමා යෝන් පාර්ලිමේන්තුව අමතලා යෝන් පාර්ලිමේන්තුව මේ රටේ නායකයෝ බිහි කරන විශේෂ ආයතනයක් හැටියට අපි ඉස්සරහට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. දේශපාලඥයන් පස්සෙ යන්න කැමති නැති තරුණ තරුණියන්ට ජාතික මට්ටමේ නායකයෝ බවට පත් වෙලා රටේ දියවන්නාව තරණය කරන්න පුළුවන් අවස්ථාව ලබා දීමට තමයි 80 දශකයේ යෝන්පුරය කියන සංකල්පයත් ඔස්සේ මේ යෝන් පාර්ලිමේන්තුව ආරම්භ කරේ. ජනවාරි 8ට පෙර ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්නා. ලක්ෂ 2500ක මුදලක් යෝන් පාර්ලිමේන්තුවට ලබා දෙනවා. සුනිල් හෙට්ටිආරච්චි රටම සිනහ සයුරේ ගිල්ලෝ මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා සිනහව වෙනුවට සමගියම නෙතට කඳුලක් ගෙනෙමින් අද ජීවිත රංග මඩලෙන් සමුගත්තා. මේක ඇහැට දාපුවම පේන්නේ නැහැ. ඇහැට දාපුවම කණ්ණාඩිය පේන්නේ නැහැ. කණ්ණාඩිය මැද්දෙ ලෝකේ පේනවා. අවත කණ්ණාඩිය පේන්නේ නැහැ ඇහැට දැම්මහම. ප්‍රහසන නළුවෙකු ලෙස චනාතරයටපත් සුනිල් හෙට්ටිආරච්චි මහතා වේදිකා නාට්‍ය ටෙලි නාට්‍යෙමින්ම චිත්‍රපට රසකටද සිය රංගන දායකත්වය ලබා දුන්නා. හෙට්ටිආරච්චි මහතා වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ බෝඩිම ටෙලි නාට්‍ය රංගපෑ චරිතය තුලින්. මම කවුද පචේ කිව්වේ? මම ඉරක් ගහලා පොඩි නෝනට 12 වෙනකන් ඉරවුඩ ඉන්න කිව්වොත් පොඩි නෝන 12 වෙනකන් ඉරවුඩ ඉන්න ඕනේ. ආ අංකල් ඔන්න ඇන්ටිනා එනවා මේ පැත්තේ. අමුණ දැන්නේ පොඩි නෝන ඉරක් ගහලා මට 12 වෙනකන් ඉන්න කිව්වොත් මම 1 වෙනකන් ඉන්නවා. අපි එහෙමයි සමාදානෙන් ඉන්නේ. විකට චරිත හරහා ප්‍රේක්ෂකින්ගේ ජනාදරයට පත් ඔහු රංගපෑ පලිගුමැණිකේ මිහිකතකේ දරුවෝ කීටෑ වැනි ටෙලි නාට්‍යද ප්‍රේක්ෂකයන් අතරේ තව වේගින් ජනප්‍රියත්වයට පත් වුණා.
කඩවුණු පොරොන්දුව හරහා සිනමාවට පිවිසෙන සුනිල් හෙට්ටිආරච්චි මහතා, හිතහොඳ චණ්ඩියා, නැවගිලුණත් බෑන්චුන්, දෙමෝදර පාලම, චෙරියෝ කැප්ටන්, කම්මගෝ චිකාගෝ, හයිහොයි බබියාච්චි, වැඩබෙරි ඩාසන්, මචං යන චිත්‍රපටවලටද සිය දායකත්වය උපරිම ලෙස ලබා දුන්නා. මීට අමතරව හිරු නැති ලොවක්, මහගෙදර, රට බහරයි නුඹට පුතේ ඇතුළු වේදිකා නාට්‍ය රැසකටද රංගන දායකත්වය ලබා දෙමින් මෙරට ජනතාවගේ ආදරණීය රංගන ශිල්පියෙකු බවටද සුනිල් හෙට්ටිආරච්චි මහතා පත්වනවා. ඔහු දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය පියෙක්. කලක් රෝගී තත්ත්වෙන් පෙළුණු මේ අසහාය රංගන ශිල්පියා අද අලුයම මරදාන මාලිගාවත්තේ පිහිටි සිය නිවසේදී අවසන් සුසුම් හෙළන විට 78 වන වියෙහි පසු වුණා. සුනිල් එඩ්මන් හෙට්ටිආරච්චි නැමැති මේ චරිතාංග නළුවා අද සිය ජීවිතයෙන් සමුගත්තත් මෙරට ජනතාවගේ හදවත් තුළ තැබූ සලකුණ, ඒ ආදරණීය නාමය, ඒ සුන්දර සිනහව කිසිදා ජන හදවත් තුළින් මැකී නොයනු ඇති. දවසේ පුවත්පත් විපරමයි දැන්. ලංකාදීප අයවැය තුනින් දෙකක ඡන්දයෙන් සම්මතයි. පක්ෂව 159යි, විපක්ෂව 52යි. 13 දෙනෙක් සභාවේ නැහැ. සමිති 16ක් එක් වෙයි. වෛද්‍ය ඉංජිනේරු දේශීය ආදායම් වර්ජනයක් අද රාජසේවක වරප්‍රසාද කප්පාදුවට විරෝධය. දිවයින වැඩි ඡන්ද 107කින් අයවැය සම්මතයි. විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර නැහැ. දිනමින වැඩි ඡන්ද 107යි අයවැය සම්මතයි. ජවි පෙවි පක්ෂව, දෙමළ සන්ධානය පක්ෂව, මහින්ද ඇවිත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව 6ක් පක්ෂව. ශ්‍රී ලංකාව ඉහළම ඒකපුද්ගල ආදායමක් ඇති රටක් බවට පත් කරනවා. ලක්බිම අයවැය දෙවනවර කියවීම තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මතයි. පක්ෂව ඡන්ද 159යි, විපක්ෂව ඡන්ද 52යි. මන්ත්‍රීවරු 13ක් ඇවිත් නැහැ. හෙද වර්ජනය අත ළඟයි. මව්බිම ආණ්ඩුවට 159ක් පක්ෂයි. මහින්ද දිනේෂ් පිලේ 46ක් විපක්ෂයි. 6 දෙනෙක් එක්ක අනුරත් විරුද්ධ වෙයි. චමල් නාමල් විරුද්ධ වෙද්දී මහින්ද ඇවිත් නැහැ. විපක්ෂ නායක සම්බන්ධන්ගේ 15 දෙනාම ආණ්ඩුවට පක්ෂ වෙති. අයවැය ඡන්දෙට ආපු නැති මන්ත්‍රීවරුන් මෙන්න. ඉන්දියාවේ චෙන්නයි ප්‍රදේශයට බලප ඇති දරුණු ගං අතුරු තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතිනවා. විපතට පත්වන් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවද කැඳව ඇති බවයි ඉන්දිය මාධ්‍ය අද වාර්තා කළේ. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හමුවේ චෙන්නයි නගරය සම්පූර්ණයෙන් පහේල් ජලයෙන් යටවී තිබෙනවා. ඉන්දියාවේ සිව්වන විශාලතම නගරය සහ ප්‍රධාන පෙළේ වෙළඳ නගරයක්ද වන චෙන්නයි නුවරට මෙලෙස ඇදහැලෙන්නේ වසර 100කට පසුව බලපෑ ප්‍රබලතම වර්ෂාපතනයයි. මේ හේතුවෙන් චෙන්නයි නගරය මඩ වතුරෙන් පිරි සාගරයක් ලෙස දිස්වන බව එරට මාධ්‍ය පවසනවා. වර්ෂාපතනය නිසා ඇතිවී ඇති අනපේක්ෂිත ජල කැලීම් හමුවේ චෙන්නයි නගරයේ ජීවත් වන ජනතාවට උන් හිටිතැන් අහිමි වී ඇති අතර ජල කැලීම් වලට මැදි වූ ඇතැම් පිරිස් උස් ගොඩනැගිලි මතට වී ජීවිතාරක්ෂක කණ්ඩායම් පැමිණෙන තුරු දින කිහිපයක සිට බලා සිටිනවා. විපතට පත් පිරිස මුදා ගැනීමට නාවික හමුදාව යොදවා ඇති අතර ඒ සඳහා විශේෂ නෞකාමෙන්ම හෙලිකොප්ටර් යානාද යෙදවීමට ඉන්දිය රජය පියවර ගත්තා. ජලකැලීම් නිසා කොටුවේ සිටින පිරිස් වෙත ආහාර ද්‍රව්‍ය සැපයීම ගුවන්මගින් සිදු කෙරෙන අතර මුදා ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ සඳහා ත්‍රිවිධ හමුදාවට අමතරව කිමිදුම්කරුවන්ද යොදවා තිබෙනවා. ගම් වතුර නිසා චෙන්නයි ගුවන්තුරුපලේ කටයුතු මුළුමනින්ම ඇනහිට තිබෙනවා. පිටිය වෙතයි අවධානය. 2016 ක්‍රිකට් නිලවරණය සඳහා තිලංග සුමතිපාල මහතා අද නාම යෝජනා බහර දීම සිදු කරනු ලැබුවා. එන අනතුරු පැවති මාධ්‍ය හමුකදී තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ කණ්ඩායම මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල ඇදවැටීමක් කඩාවැටීමක් යන තේමාව තුළ දිගින් දිගටම අපිට ඉල්ලීමක් කරා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වර්තමාන තත්ත්වය පරිවර්තනය කරලා ලබා දෙන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි සාකච්ඡා කරලා හොඳ කණ්ඩායමක් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අද අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කණ්ඩායමේ සියලු දෙනාගේ ඉල්ලීම මත මම සභාපති ධූරයට ඉදිරිපත් වෙන්න තීරණය කළා. ඒ වගේම අපි ඉල්ලීමක් කරා අපේ ජයන්ත ධර්මදාස මහතුමාට, ඔහුට අපි උපසභාපතිත්වයෙන්.
අපි මතිවාණන් මැතිතුමාට ඉල්ලීමක් කරා උපසභාපතිත්වයෙන්. ඒ වගේම හිටපු සභාපති ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් හැටියට එන්න කියලා හිටපු ලේකම් හැටියට වැඩ කරා. මොහන්ද සිල්ලා මහත්මයාට අපි ඉල්ලීමක් කරා අපේ ලේකම් හැටියට. සම්මි මහත්මයාට අපි ඉල්ලීමක් කරා අපේ භාණ්ඩාගාරික හැටියට එන්න. ඒ වගේම රවින් වික්‍රමරත්න මහත්මයාට අපි ඉල්ලීමක් කරා උප ලේකම් හැටියට එන්න. ප්‍රධාන කරුණු හයක් සම්බන්ධව අපි 2016-2020 දක්වා හතර අවුරුද්දක සැලැස්මක් ඉදිරිපත් කළා. කණ්ඩායමක් හැටියට ඒක ඒ වගකීම අරගන්න ගමන් ඒ හැම කොටසක්ම නායකත්වයක් දෙන්න අපි වෙන්වෙන් වශයෙන් ඒ වගකීම ගන්නත් අපේ කණ්ඩායම බාර අරගෙන. අර්ජුන රණතුංග මහතාත් නාම යෝජනා බහර දීමට හෙට දවසේ සූදානමින් සිටින බවයි මේ පිළිබඳව තොරතුරු හෙට දවසේ වාර්තා කරන්නට අපි සූදානම්. ප්‍රධාන ප්‍රතිප්‍රකාශය අවසන් හෙටත් රාත්‍රියේ 7:30ට හමු වෙමු. සුබ රාත්‍රියක්.